ඉරිද තවට මං හදපු බිම්ම වෑංජනය තමයි මේ ඔයාලට මං අරගෙන එන්නේ. ඉතින් මේකට අවශ්‍ය වෙනවා බීලෝනු, රතුලෝනු, අමුමිරිස්, ඉඟුරු සුදුලෝනු, කරපිංචරම්ප ටික. ඉතින් මං බිම්මල් ටික පොඩියට කඩාගෙන ලුණුයි කහයි දාලා පොඩ්ඩක් මේක අතගාලා පැත්තකින් තියනවා. ඉතින් මේ හතු ව්‍යංජනය කන්න අපේ ගෙදර අය හැමෝම හරිම ආසයි. ඉතින් මේකට ආදරය ටිකක් වැඩියෙන් එකතු කරලා මම මේ රසම රස හතු ව්‍යංජනය හදනවා. තෙල් පොඩ්ඩක් ලිපේ තියලා රත් වීගෙන එනකොට තලාගත්ත ඉඟුරු සුදු ලුණු ටිකක් මේකට එකතු කරනවා. ඉතින් රන්වන් පාටට මේක බෙදිනකොට බීලුණු, එතකොට රම්ප කරපිංචා, කුරුඳු පොතු එකතු කරලා මේක හොඳට රන්වන් පාටට බෙදගන්න ඕනේ. ඉතින් මේවා බෙදිනකොට මුළු ගෙදරම සුවඳයි. මේ හතු ව්‍යංජනය කන්න අපේ තාත්තා තමයි ගොඩාක්ම ආස කරන්නේ. ඉතින් මම මේක හරිම ආදරෙන් හදලා දෙන්නේ එයා ආසම කරන කෑමක් නිසා. ඉතින් මේ ටික හොඳට රන්වන් පාටට බැදීගෙන එනකොට මම මේකට එකතු කරනවා අමු 3/5 තේහෙන්දි භාගයක්. බැදුණු 3/5 තේහෙන්දක විතර ප්‍රමාණයක්. එතකොට රස අනුව මිරිස් කුඩු ඔයාලට එකතු කරගන්න පුළුවන්. ඉතින් සැරට කන්න කැමති අයට මිරිස් කුඩු ප්‍රමාණය වැඩි කරගන්න පුළුවන්. ඊට පස්සේ මම මේක හොඳට තෙම්පරාදු කරගන්නවා. මේ වෙලාවේදී මම මේකට තක්කාලි කැබලි කීපයක් එකතු කරගන්නවා. ඉතින් තක්කාලි අකමැති අයට සියඹලායුෂ එකතු කරගන්නත් පුළුවන්. මේක පොඩ්ඩක් රත් වීගෙන එනකොට මම සකස් කරගත්ත බිම්මල් ටික මේකට එකතු කරගන්නවා. ඊට පස්සේ හොඳට කලවම් කරලා උකු පොල් කිරි කෝප්ප භාගයක් විතර එක කරගන්නවා. ඉතින් මේ මිටි කිරි ටික එකතු කරලා භාජනය වහන්න ඕනේ. මේ විදිහටම ඔයාලට කිරි ටික පැහෙනකන් මේක උයා ගන්න පුළුවන්. ඊට පස්සේ දෙහි බින්දුවක් කැමතිනම් එකතු කරගන්න පුළුවන්. දැන් ඉතින් මගේ මේ හතු ව්‍යංජනය කෑමට සූදානම්. ඉතින් ඔයාලත් මේක හදලා බලන්න, බලලා රස කොහොමද කියලා මට කමෙන්ට් එකකින් කියන්න. එහෙනම් අදට මං ගිහින් එන්නම් මේ රසීස් ව්ලොග්.